Hamba dengar nama Sibu Dalzak. Ada ahli berdasarkan malari pasti ni berdasarkan naik dengan biaya awam dengan niat ni. Panggilan ni awalan dek mata gadi, tapi pasuki berdasarkan ini dilibat kerana mulai ke bintu yang dia sambat ni. Ikan ni bintu dia sambat ni, buat tapi dek setelah mana bahasa mesin dia ekene reju apa e upakarana wala pradhana duliyaha gatena indannawat ekka nathi unata apita ekatama awashya wenawa duliya sambandha yam danimak kanna awashya wenawa mokada eka thibunoth ekene wada proyojana eka pæsumata samahara dan thiyenawa pæsumata riduwama sambandha ekata dan ehema sthanayekata api enna tama api pasuge wedasarahane api katha kara voltage thawaya ensin katha dharawa resistance pratirodhe voltage ampere resistance gana api katha kara ekaṭa dan ada api ennona etana indala thuru tikata kohomada avathirinna wenne kiyala pæsum shilpiya uta mang hitanne hunga wedagath wenawa e api dan sadahan kara kotas tika wageema vidyut javaya kiyana eka vidyut javaya kiyana eka hari wedagath wenawa api dan oyala gen ehuwoth ehema mokakda me vidyut javaya kiyala kiyanne vidyut javaya dan oyala ade samanya kadeyakata killa balbayak thiyena soothri ka thiyena balbayak kiyuwa naththa monaha balbayak kiyuwa attharama kohomada balbayak illanne attharama kohomada balbayak illanne kadeyak mot kaanne me illa ada mot kaanne e ekaṭa mot kaanne kiyala kiyuwe mokakda e balbayake mari ada jawe pahadilene eyage apita aalokaya ආලෝකය හැටියට ලැබෙන ඒ ජවය තමයි එතන ඒ සඳහන් කරේ කොහොම සරල උදාහරණයකින් කියනවා ඒ වගේ දැන් අපි දැන් පෑසොම් ක්ෂේත්‍රයේ ගත කරන්නේ නැත්නම් අපි ඉදිරියෙ ඉන්න කොට විවිධ උපකරණ අපිට මේ සම්බන්ධ වෙනවා මොනවද මේ සම්බන්ධ විද්‍යාව සම්බන්ධ වෙන උපකරණ කීපයක් තිබුණොත් ඔව් විදුලිය භාවිත කරන උපකරණ. පළමුවෙන්ම අපේ පෑසුම් යන්ත්‍රය. එල්ලි මැෂින් එක. ඊළඟට ගත්තාම ඔව් ග්‍රයින්ඩර්ස් නේ. ඩ්‍රිල් මැෂින්. ඒ වගේ ගොඩක් මේ උපකරණ අපිට සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ මේ හැම එකක්ම කිසියම් ජවයකින් වැඩ කරනවා. ඔයාලා දැකලා ඇති සාමාන්‍ය ගත්තොත් එහෙම දැන් බල්බ් එක අමම කිව්ව කලින් උදාහරණේ බල්බ් එක ගත්තොත් මේ විදිහට ගහලා තියෙනනේ ඇටයි කෝඩ් CI කෝඩ් ඔය විදිහට ගහලා තියෙනනේ මෙන්න මේ අනහන් කරලා තියෙන්නේ ඒ ජවය දැන් ඔයාලගේ ගයිඩ් රැක කහල තියෙනවා අපි තුන් මෙහෙම 750යි කොට 10යි කොට මේක කහල තියෙනවා නේ මේ මොකක්ද මේ කියන්නේ මෙයාගේ බලය නැත්තක් යවේ මේ සම්බන්ධනොත් අපි දැනගන්න එතකොට මේ ජවය සම්බන්ධ වෙනවා විදුලියත් එක්ක මොකක්ද වෝල්ටේජාවේ ධාරාව කියන ඒ කටයුතුත් එක්ක සම්බන්ධයි ඒ සම්බන්ධය උත් වලට අදහසක් තියෙනවා නම් නේද අපිට කෙලින්ම කියන්න හැටි මේ විදිහට සූත්‍රයක් ලෙස ගත්තොත් W සමානයි වෝල්ටේජාවේ VI කියලා වෝල්ටේජාවේ වැඩි කිරීම වෝල්ටේජ් ආරය වැඩි කිරීම ධාරාව කියන එක.
එතකොට මෙන්න මේ විදුල ජවය මත තමයි ක්‍රියා ඒ උපකරණය ගන්න ධාරාව හරි හරි ඒ තීරණය. මොකද වෝල්ටේජ් ආවේ නියතයි. අපි සිංගල් ෆේස් ගත්තොත් එහෙම 220යි නැත්නම් 230යි කියයි ඒ වගේ ඈ කියයි. මේ ධාරාව ලබා ගන්න ධාරාව තමයි තෙන්දි බලයට අවශ්‍ය කරන මේ ධාරාවකට බැහැ ගන්න අවශ්‍ය කරන ධාරාවක් වලදී අන්න හරි අන්න හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවද මේක අපිට වැදගත් නැද්ද කියන එක? පැසිව් ශිල්පියෙක් හැටියට වැදගත් නැද්ද කියන එක තේරෙනවද නැද්ද? කොතනින්ද මේක අපිට වැදගත් වෙන්නේ? අපි පාවිච්චි කරන ටූල් එකත් එක්ක ඒකේ පාවිච්චි කරන ටූල් එක තෝ රක්ෂේෂෙන් දැන් අපි හිතමු දැන් දැන් කෙනෙක් අනියෙක් වැඩ කරනවා බලන්න හරි ඉඳලා හරි ඔයාලගේම වැඩ කරනවා හරි වැඩ කරනවා දැන් ඔයාලා දැන් අද තීරණවත් එක්ක ගත්තම උඩින් බලන්නේ මොනවද ඉතුරු කරන්නේ වැඩ කරන්නේ හරි කාලය එකක් තව ඈ කරන්න එක ඒ කියන්නේ විදුලිය ඉතුරු කරන්නේ දැන් ඔයාලට තේරෙනවද මේ ජවය නිසා විදුලිය බැවීම අඩු වැඩි වෙනවා කියන එක තේරෙනවා. දැන් අපි හිතමු මෙහෙම එක උදාහරණයකට ගමුකෝ. දැන් වෝට් 750යි කියලා එකක් ඉදන්කෝ. මොකක් හරි ගේ මේ පාවිච්චි කරන උපකරණය. වෝල්ට් එක තමයි 220යි කියලා හිතන්නකෝ. එහෙනම් I කියන්නේ I සමානයි 750 වැදීම 220. දරවශයෙන් ගත්තම ආසන්න වශයෙන් 3කට විතර කිට්ටු වෙනවා නේද? ආසන්න වශයෙන් 3කට විතර කිට්ටු වෙනවා. හරි. ආසන්න වශයෙන් ඇම්පියර් 3කට විතර කිට්ටු වෙනවා. හරි. ෆයින්. තව ග්‍රයින්ඩර් තියෙනවා. ඒක 1000 වෝල්ට්. මේක ගත්තම 220යි ඩිග්‍රී 1යි එහෙනම් I සමානයි 10 බෙදීම 220. දවස් කීයක් දරනවද? 4යි 5. ඔව් 5. හරිනේ? 5 කියලා ගමුකෝ. ආසන්න වශයෙන් පහයි. සෝකණක අපි අතාරියකෝ. එතකොට දැන් අපි දුමු දැන් ඔයාලා වැඩ කරන්න ගන්න ග්‍රයින්ඩ් එක මෙතනින් તો දැන් ගනි ඔයාලා අවබෝධයක් තියෙනවද මම මොන ග්‍රයින්ඩ් එකද ගත්තේ කියලා. එන්න ගියාම මොකක්ද මාචුනේ අපි දුක පුංචි වැඩක් ඒක ලොකු බර වැඩක් නෙවෙයි. නේ? දැන් ග්‍රයින්ඩර් දෙකක් තියෙනවා. මොකද ඔයාලගේ දැන් එකන කාර්යත්වයක් එක්ක ලාභිකුත් තියෙන්නේ නැහැ. කොහෙද ලාභෙන්නේ? අපරාධ වගේ උගතරයි කොන්ට කාලය අඩු කර ගන්න ඕනේ. ඒකට යන පිරිවැය අඩු කර ගන්න. දැන් මේ විදුලියේදී වැයවල මේ පිරිවැය වැයවට විදිය තමයි මම මේකට පොඩ්ඩක් සරල පැහැදිලි කිරීමක් කරේ. ඇයි? දැන් මෙතනදී ඇම්පියර් 5ක් යනවා. මෙතන කියන්නේ ඇම්පියර් 3යි. මොකද වැඩ? අපිට කරගත හැකි මේ මේක කරගත හැකි පැති. නේ? එහෙනම් මේ මොකද මේ විදුල ජවය කියන එක සාමාන්‍ය පැසිව් ශිල්පියෙක් දැනගත යුතු කර්මාවක්. ඒ සම්බන්ධ අවබෝධයක් ඔයාලට තිබිය යුතුයි. හැමෝටම තේරුණාද නැද්ද? එතකොට විදුල ජවය සමානයි වෝල්ටේජ් ආය වැඩි කිරීම ධාරාව. එතකොට දැන් අපි කතා කරා දැන් පසුගිය වැඩ සමහරින් කතා කරා දුලිය කියන්නේ මොකද්ද?
දැන් අපි ආපහු දැන් මේ ටික ඔක්කොම සාරාංශ කරලා ගන්න ඕන කොහොමද අපිට පොතෙන්ද වැදගත් වෙන්නේ කියන්නේ ආපහු දැන් ඉතාලි කතා කරේ අපි මොනවද වෝල්ටේජතාවය ධාරාව ප්‍රතිරෝධය අද කතා කරා වෝල්ටේජතාවය හරි දුජලය එහෙම නැත්නම් කොටිය තමයි. ලැබෙන ලිනිය මොකක්ද කියන්නේ? මොකද? W මේ බේසිකලි වෝල්ටේජ්. වෝල්ටේජ් නෙමෙයි. මේ වෝල්ටේජ්. වෝල්ටේජ්. හරිද? මේක වෝල්ටේජ්. වෝල්ටේජ්. වෝට්. හරි. ඔයාලා හරියටම. ඒක ආයෙ වෝල්ටේජ්. එතකොට සාධකයක් මූලිකව ක්‍රියාත්මක වෙන්නේ අපි මේ තියෙන 230 යුරිය එහෙම නැත්නම් සිංගල් අපි කියමු සිංගල් බේස් විදුලිය එහෙම නැත්නම් 3 බේස් දෙකලා කලා හෝ දෙකලා විදුලිය අනිවාර්යයෙන්ම අපිට ඒ මැෂින් එකට සම්බන්ධ කරන්න වෙනවා. හැබැයි ඒක අපේ පැසිව් ෂෙල් ප්‍රයෝගයෙන් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් පැසිව් ෂෙල් කියන තමන්ගේ ආරක්ෂාවට මේ ප්‍රධානම කියන්නේ මොකක්ද කියන එක තමුන් දැනගෙන ඉන්න ඕනේ. මම ඒකද පොන්සු කිවල් කරනවා නම් ඒක පැහැදිලි කරලා දුන්නා. එහෙනම් අපිට රිජුවම මේ වෝල්ටේජතාවය ගැන දැනගන්න. ඒක ගන්න. අනිත් පැත්ත ගත්තම gas යන්ත්‍රේ අපිට ඉසම් ඒ කාර්යයක් කරගන්න ධාරාවක් ලබා දෙන්න. එලියට gasum ධාරාව වෙලින් කරන්ට් එකක් අපිට ලබා දෙන්න. මේ වෙලින් කරන්ට් එක අර සපයන කරන්ට් එක හා සමානද නැද්ද? නැත්නම් සපයන විදුලිය හා සමාන විදුලියක්ද අපිට එලියට ලැබෙන්නේ? නැහැ කියලා කියනකොට ඒක හේතුව කියනවා. අවසන් ලේකුවක් කියදන්නේ. ප්‍රධාන විදුලිය අපිට අනුතුදායකයි. ඒක අනුතුදායකයි. නැහැ අනුතුදායක සිද්ධ වෙනවා. නම් අපිට පැසුම් පැත්තෙන් ගත්තම පැසුම් තාවත් කියන ඒ ඉපැති සම්බන්ධ වෙච්ච වෝල්ටේජ් ධාරාව ගත්තොත් එහෙම ලොකු අන්තරග කියන වෝල්ටේජ් ධාරාවක් නැහැ. එහෙනම් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ? මම කිසියම් පරිවර්තනයක් වෙලා තියෙනවා. වෝල්ටේජ් ධාරාවක් මැෂින් එකේ දීලා තියෙනවා. වැඩ කරන්න දැන් වැඩ කරනවා. අපිට මේකත් එක්ක ලැබෙන ටිකේ කිසියම් අපේ ආරක්ෂාව සලසමින් වැඩ කොටසක් කරගන්න පුළුවන් විදිහේ ඒ වෝල්ටේජ් ධාරාවක් එකද ඒ සුදාරාවත් එක්ක 3 වෝල්ට් එකක්. පැහැදිලි. එතකොට අපි එක පරිණාම ඒ යන්ත්‍ර ගැන කතා කරමු. එතන කතා කරමු. ඊළඟට ධාරාව. ඒ ධාරාව ගත්තොත් දැන් ආව දැකලා තියෙනවා මැෂින් එකට අපිට විදුලිය සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ධාරාව වෝල්ට් ධාරාවත් එක්ක දැන් ධාරාව මැෂින් එකට සැපේනවා. අපිට අපේ කාර්යම් මේ කරගන්න කිසියම් ධාරාවක් එළියට
ලබා දෙන්න. ඒක තමයි අපි පාලනය කරන්නේ. පැසිව් ෂිල්ඩින් හැටියට සාමාන්‍ය අපි සාමාන්‍ය දැනුවත් ලාක් වෙලිෂන් එකක් ගත්තොත් ඔයාලා අඩි වැඩි කරනෝ නේ. දැන් අපි දැකලා තියෙන සමහර යන්ත්‍ර තියෙනවා අපිට මොනවා හරි ප්‍රෝදයක් කරකවලා නේ ප්‍රෝදයක් කරකවලා අඩු කර ගන්න පුළුවන්. සමහර යන්ත්‍ර තියෙනවා ඔයාලා දැකලා ඇති මෙහෙම කරන්නේ යන්ත්‍රවල මේ ලැන්ට් එකයි බෝල්ට් එකයි නේ දාලා මේ අපිට ඕන කරන දැනට මේ වයර් එක අපේ මෑසුම් වයර් එක සම්බන්ධ කරන බ්ලොක් ක්‍රමය ඉතින් ඒක ටැපින් කරේ කියලා ඒ වගේ දේ මොන ක්‍රමයකින්ද ඉන්නවා අපි මොකද කරන්නේ මේ ධාරාව අපිට ඕඩ ගන්න විදියට අඩු වැඩි කර ගැනීම කරන්නේ එහෙනම් ඔන්න අපිට දැන් මේ දෙක සම්බන්ධයෙන් දැන් පළවෙනි සම්බන්ධයෙන් අපි විස්තර කරා ධාරාව අපිට වැදගත්ද නැද්ද අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මෙන්න මෙයන් කවුද කියන්නේ ප්‍රතිරෝධය ප්‍රතිරෝධය අන්න කොහොමද වැදගත් වෙන්නේ කොහොමද ප්‍රතිරෝධය වැදගත් වෙන්නේ අද ධාරාව මහාක්‍රන්දී බාධකයේද ප්‍රතිරෝධික ඔව් මේ ප්‍රතිරෝධය කියලා කියන්නේ විද්‍යුත් ගමනට ඇති වෙන බාධක ඒ සන්නායක වලින් ඇති වෙන ප්‍රතිබාධක මේක හරි වැදගත් පැසුම් චිප්ලි දැන් ඔයාලා දන්නවා පැසුම් මොන පැසුම් යන්ත්‍රය පාවිච්චි කරාද වර්ගය කුමක්වත් අපි දැන් පැසු යන්ත්‍රයක් ගත්තොත් මෙහෙම පැසු යන්ත්‍රයේ අග්‍ර දෙකක් මේ තියෙන එකකට අපි කියනවා earth එක කියලා නේ earth එක කියන වචනේ ඇත්තට කොතරම් නිවැරදිද කියන්න අමාරුයි වැඩ කොටසට සම්බන්ධ වෙන අග්‍රය මොකද අපි පාස් කරනවා කියලා කියන්නේ මොකක්ද ඇත්තට විද්‍යුත් පරිමිතයක් සකස් කිරීම. දුලිය ගමන් කරන පරිපථයක් සකස් කිරීම. සර්කිට් එකක් නෙවෙයි දෙන්නේ. සර්කිට් කියන්නේ විද්‍යුත් පරිපථයක්. එතකොට දැන් මැස්සුම් අතර ගත්තම ඔහොම වැඩ කොටස ගැන එක වයර් එකක් ඇවිල්ලා අලුමකින් සම්බන්ධ වෙනවා. අනිත් එකට මැස්සුම් පූර දාලා ඒ සම්බන්ධ වෙන ඒ වෝල්ට් එක එම් සම්බන්ධ නේද එතකොට ඇසුබෙන්ට ක්‍රියාත්මක වෙනකොට මේ විදුල පරිවර්තය සම්පූර්ණ වෙනවා සම්පූර්ණ වෙලා අපි මේ පිළිම කුර වෙලා ඇත්තකට කොටස උණු වෙලා මේ පැසුම කම්ප්ලීට් කරනවා දැන් මෙන්න මෙතන මේ අර ඔයාලා හඳුන්වන අර්ථ එක තියෙන කොටස හරියට සම්බන්ධ නොවුනොත් අපිට විද්‍යුත් ධාරාව ගමන් කරන්න පුළුවන් දෙයක් නැහැ. අපිට සම්බන්ධ වෙන සම්බන්ධ කරන්න. විද්‍යුත් ධාරාව හරියට සම්බන්ධ නොවුනත් ගමන් කරන්න පුළුවන් නමුත් බාධකයක් තියෙනවා. අන්න බාධකයක් තියෙනවා. හරි? බාධකයක් තියෙනවා. ඒක මොකක්ද එතන? ප්‍රතිවිකේණ ගමන් කරන්න ප්‍රතිවිකේණ. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවට කිසියම් බාධයක් තියෙන ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට දැන් ඔයාලා දන්නවා දැන් ඉස්සර දැන් ඔය ඉස්සර ගෙවල් වල හැම තිබුණා මේ ෆියුස් පෙට්ටිය කියලා නේ දැකලා තියෙන තාම ඔය පරණ ගෙවල් වල හැම තියෙනවා ඒක ඇතුළේ මොකක්ද තියෙන්නේ අර අපි කියන ගාව වල ගන්න මොකක්ද තියෙන්නේ පොඩි කම්බියක් වගේ පොඩි කම්බියක් විශේෂිත වූ කම්බියක් තියෙනවා සාමාන්‍යයෙන් විශේෂිත කම්බියක් තමයි ධාන්නේ යූස් සඳහාම නිර්මාණය කරපු මොමුණ ඊනි කම්බියක් තියෙනවා ඒ ඊනි කම්බිය අපි සාමාන්‍ය තියෙන කම්බි වලට වඩා ධන කම්බි කියන්නේ මහතින් අඩුද වැඩිද අඩු එතකොට දැන් අපි ඒ ඇයි යූස් එක දාලා තියෙන කියලා හරි උත්තරේ ආරක්ෂා ආරක්ෂා කිසියම් පරිපථයේ ලෝවත් වීමකදී පැලදේකදී විදුලි පරිපථය
අක්‍රිය කරලා සම්බන්ධතාවය ඇති කරලා නැත්නම් ඩිස්කනෙක්ට් කරලා අපේ ආරක්ෂාව සමසක මේ උපකරණ විශේෂ උපකරණ වල ආරක්ෂාවට එහෙම සමස ගන්න ක්‍රමයක්. හරිනේ. එතකොට දැන් ගත්තම දැන් ෂෝට් සර්කිට් එක ඇති වුණාම වගේ දැන් ඉස්සරහදී යූස් එක යන්නද? ෂෝට් සර්කිට් එක ඇති වුණාම මොකද්ද ගන්න? ඉස්සාව ධාරාව මෙතන ඒ ෆියුස් එක හරහා ලබා ගන්න. එතකොට විශාල ධාරාවක් සංනායකයක් හරහා යනකොට සංනායකයට මොකද වෙන්නේ? සංනායකය කිසියම් ප්‍රතිවිරුද්ධ පාදයකට. දැන් ඔයාලා සාමාන්‍යයෙන් ගත්තම එක වෙලාවක වෙල්ඩින් කරනකොට මොකද වෙන්නේ? ඒ කේබල් එක ඇයි ඒ රත් උනේ? ඒ හරහා ධාරාවක් ලොකු ධාරාවක් ගමන් කරන නිසා. අපි ඒක නිසා තමයි සාමාන්‍ය ගෑසුද එහෙම සම්බන්ධ කරනකොට එකක් ගන්නකම කම්පියෙම තියෙන ඒ තත් නැත්තම් ඒ වයර් දාලා අවිච කරන්න. මොකද ඒ ධාරාවට ඔත්තු දෙන අන්දමේ වයර් වෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ඒක මම කරේ අමුතුරක් තියෙන තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. අන්න ෆියුස් එකේ තියෙන මොකද්ද? දැන් තියෙන අපි සාමාන්‍යයෙන් කියන අපිට සාමාන්‍ය දේවල් දින වායත් එක වුණොත් එන්නේ මොකද වෙන්නේ මේක ෂෝට් එක නිසා ඒක බලවත් ලහණයක් එහෙනම් අද ෆියුස් එක අරහා ලොකු ධාරාවක් මේ ඇතුලෙච්ච ලුවත් පරිපථය නිසා ඇදලා ගන්නවා හරියාගේ තාපය ඒ හරහා යන තාපය වැඩි වෙනවා වැඩි වෙලා ඒක ෆියුස් වෙලා නැත්තම් උණු වෙලා යනවා උණුලා ගියාන් පස්සේ එතන සම්බන්ධතාවය අපි දුවිල සම්බන්ධය අමතිකා ඇටෙන්නේ ඉවර පැහැදිලිද? එතකොට දැන් අපි මෙන්න මේ පැසුම් කටයුතු වලදී අපි හරියට මේ සම්බන්ධයන් විශේෂයෙන්ම මේ ඒර්ත් වයර් කියන කොටස හරියට සම්බන්ධ නොකරොත් මොකද වෙන්නේ? අන්නර මම දැන් මේ මොහොතකට කලින් විස්තර කරපු අර ක්‍රියාවලියම සිද්ධ වෙන්න පුළුවන්. මොකද ෆියුස් එක වගේ නෝන් නැති වුණාට මේ නියමිත ධාරාව දැන් අපි මැෂින් එකේදී මොන හරි දවසකයක් තියෙනවා නම් අපි මේක පාස් කරන්න ඕන ඇම්පියර් 100කින් නම් අපි ඇම්පියර් 100 ඒ මොනවා හරි ඒ අද ඒ සිරු මාරු කරන උපකරණයකින් අපි සිරු මාරු කරලා පෙර සකසා ගන්නවා නේ. එතකොට දැන් මෙතන එහේ අපි ඒක පෙර සකසා ගත්තට ඒ ඇම්පියර් 100ට මෙතන යන්න පුළුවන්ද? බෑ. අපි බලාපොරොත්තු වෙන කාර්ය කෙරෙන්නේ ඒ උන්ට ඒ බිල්ඩින් එකේ නැත්නම් ඒ ලෝකයේ උණු වීමේ කිසියම් මොනවා හරි තත්ත්වයකට නේද? අපි යොදපු ධාරාව නෙමෙයි දැන් මේ නේද? අනිත් එක තමයි විශේෂයෙන්ම මතක තියාගන්න අපි දැන් සාමාන්‍ය ඔය පිළිවිරික් වගේ දේවල් වල දිනන පිටතර මේක සලකන්නේ නැහැ. සමහර ලාවට ඌරේ එන්නේ ටච් කරලා ගන්න මොකද මේකේ මේ වෙලාවේ එකක් කියන්න ඕනේ. මතක් වෙච්ච වෙලාවේ. දැන් අපි හිතමු දැන් ඔයාලට මොනවා හරි ඩිෆරන්ස් එකක් කියලා හිතමු වාහනයක ඩිෆරන්ස් එකක්. අපම දන්නවනේ ඩිෆරන්ස් එකක් කියන්නේ මොකක්ද කියන එක. හරි? ඒ වගේ දෙයක් පාස් කරනකොට නැත්නම් ඇක්සල් එකක් පාස් කරන මාන අවස්ථාවක් හමුනොත් අවදාවත් කරන්න එපා මේ වෙලින් පුර අනවශ්‍ය තැනකට ටච් කිරීම. උදාහරණයක් දෙයක්. වෙලින් පුර අනවශ්‍ය තැනකට ටච් කරන්න එපා. දැන් අපි හිතමු නිකන් ඩිෆරන්ෂල් එකක් කියලා හිතමු. මේකේ මේ 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 බොඩි එකේ අපි දුමු දැන් මොකද වෙනවා ක්‍රැක් එකක් තියෙනවා. මේ ක්‍රැක් එක වලට කටව කියන්නේ පැසු චිප්පියක් ගොඩක් කලාවට මොකද කරන්නේ? පුර නේ පත්තු කරලා ගන්නවනේ. ඒ පත්තු කරන එක අනවශ්‍ය තැන් වල ගැටෙන්න සලස්සන්න පත්තු කරන්න එපා. මොකද මතක තියාගන්න. ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ බොඩි එකේ එහෙම ස්ක්‍රැචස් නැත්තම් ඒ අපි ඒ ටච් වීම නිසා
බොඩි එකේ සර්ෆේස් එක ඩැමේජ් වුණාම ඒ තැන් වල ඇති වෙනවා අනවශ්‍ය ආතතිය ප්‍රත්‍යය බලන කියන එක මම ඒක අදාළ පාඩේ ඉස්සර කරලා දෙන්නම් ඒ වෙලාවට ආතතිය ප්‍රත්‍යය බලන විදිහ ගැන ඒ තැන් වල ආපෝ ක්‍රැක් නිර්මාණය එතන ඒ ලෝව අසමාන උරුමීම නිසා සමහරවිට ක්‍රැක් එකක් එතන නිර්මාණය වෙනවා ඒ නිසා මතක තුන මතක දාගන්න වැදගත් වැඩ කොටස් සාමාන්‍ය එකකට යන කරගල කොහේ මෙලි විශේෂයෙන්ම වාණි වල පාස් ඒයි කාබන් වේවා ලෝ කාබන් වේවා ඒ වගේ දේවල් මේ මීඩියම් කාබන් වේවා ආසරකට මතක තියාගන්න දෙලින් කුර දැන් මෙතනදී මම ප්‍රතිරෝධය ගැන කතා කරන්නේ මේ ප්‍රතිරෝධය ගැන කතා කරනකොට දැන් හරියට මෙතනදී මේ අල්ලු සම්බන්ධ කරලා නොතිබුණොත් මේ ධාරාවට යන්න පුළුවන්ද යන්න බැහැ එයා බලහත්කාරයෙන් යන්නේ දැන් මෙතන අපිට තත්ත්වයක් නැහැ තත්ත්වය අnder කරලා ඊට කලින් කියපු තත්ත්වල ප්‍රතිඵලය අවසානයේ මොකද්ද ආක්‍යක් වගේ දෙයක් ඇති වෙනවා නේද ආක්‍යක් වගේ දෙයක් ඇති වෙනවා අන්න දැන් මේක කොහොමද දාලා තියෙන්නේ ඒක පොඩියක්ද අන්න පොඩියගේ එතන අපි වෙල්ඩින් කූර ටච් නොවුනත් එතන ආක් වෙලා මොකද වෙන්නේ ඔව් ඒ කියන්නේ එතන ආක් වෙලා කිසියම් පළුද්දක් ඇති වෙන්න පුළුවන් ඒ පළුද්ද නැති අමො සල විනාශයක් නැත්නම් අනතුරක් හානියක් කරන්නේ විශේෂයෙන්ම ඔයාලා වෙ නාමක කර්මාන්ත වල හිමින් ඉන්න කීප දෙනාද නැත්නම් පරිසිල දෙන්නේ පොඩි එකෙක් කොටක් එහෙම එයා කරන්න එපා කියන්නේ ඒ කියන්නේ පොඩ්ඩක් අපි දුක නෑක් කියලා දුක මේ බ්‍රේන් ගහනවත් ගන්න පුළුවන් දැන් මේ උපකරණයක් දෙන්නේ නේ. මම කියලා කියන්නේ ඔය හරි වාරායක කරකම් යන්න ඕන. අන්න මේ වගේ දේවල් ඒ වකිම් දේව සිද්ධ වුණා. ඒක ප්‍රතිපලය දැන් අද නෙවි හෙට නෙවි. මම මාසෙක නෙවි මාස 6යි. ඒක මුදේ ඇද නැව. ලොකු ලොකු දෙයක් නෙවි. දැන් පරමතම කණේ බැහැ. දැන් ඉන්නේ. ඒක එතකොට මෙන්න ප්‍රතිරෝධය. ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඒක පෑසිව් ෂිප්ට් වලට වැදගත් වෙනවා ඒක නිසා අපි මොකක්ද හැම තිස්සෙම කරන්න ඕනේ හොඳට මේව සම්බන්ධ කරගන්න ඕනේ මම දැන් ඔයාලා දැකලා ඇති අපේ පෑසිව් ක්ෂේත්‍රයේ ලෝකල් පෑසිව් ක්ෂේත්‍රයේ ඒ කියන්නේ සාමාන්‍ය වෙත්තන් වල මේ සම්බන්ධයෙන් දැනීමක් නැතුව මොකද කරලා තියෙන්නේ නේද ඒක මට කියලා හරි මොකක් හරි අරගෙන මේකට ඒ විදිහට කියලා නැත්තම් අර ක්ලෑම්ප් එක දිගමදි ඔව් ක්ලෑම්ප් එකට අල්ල ක්ලෑම්ප් එකට මෙහෙම තියෙන ක්ලෑම්ප් එකට අම්මි කූරක් දාලා මේක අම්මි කූර තියෙනවා වැඩ කොටස උඩට හරි මේ තියෙන වායරේ ඇස්ලා දෙන්නේ බහුතරයක් කරන පැරද්දක් කියන්නේ හරි එහෙම කරන්න එපා මොකද හේතුව දැන් ඔයාලා දැන් විශේෂයෙන්ම දැන් ඔයාලා ලබන්නේ විශේෂ කුමුණුවක් ඒකනේ ඉතින් මේ වගේ ආයතනයකට ඇවිල්ලා ඒක ලබන්නේ නැත්නම් ඉතින් ඔය සාමාන්‍ය ඔය ග්‍රීන් ලීප් ගහන දරන ඉතින් අර හත් කරලා කියනෝ නෙවෙයි නේද? දැන් මේ වගේ දරන කුණුවක් ගන්න තිබුණා. අතුරුවක් ගන්න තිබුණ නැද්ද? තිබුණා. නමුත් මේ වගේ විශේෂ ඉඳන් කරදී අපි කුණුව තමයි ඒ දැලීම ගන්න. ඒක අර වගේ තිබ්බන් පස්සේ අපි තුන් වැඩ කොටස උඩින් මේ විදිහට තියෙනවා. මෙතන ටච් වෙන එක පොයින්ට් එකයි නේ. දැන් වෙල්ඩි මැෂින් එක ගත්තම වෙල්ඩි මැෂින් එකේ අපි දුම ඇම්පියර් 200ක් නම් ඇම්පියර් 200ක් ලබා ගන්න පුළුවන් ඒ අවශ්‍ය කරන ඒ වයර් එක තමයි නේද? ඒක පහත පැටි ඒක කම්බි ගොඩක් තියෙන වයර් එකක් පාවිච්චි කරන්නේ. අපි පාවිච්චි කරන්නේ වැඩක් නැහැ. අවසානයේදී මේ දණ්ඩ හරහා ඇවිල්ලා මේ වයර් එක මහතුමට වැඩක් නැහැ. පච්චල තියෙන කොහෙද? කොපිට අනිවාර්යයෙන්ම ඒ ධාරාවට යන්න බෑ රොක් දෙනවා ඊගොල්ලේ මාජක් තුනේකට ඒකට දැන් සමාන වෙච්චා කම්බි පාස්සල ගන්නවා අර දුක් වැඩ කොටස ඒක වැරදි ඒක නෑ පොඩ්ඩක් දැන් මම ඒක එහෙම කරනවා නම්
වෙල්ඩින් එක ආසන්නයේම වෙල්ඩින් එක උණු වෙලා දැන් වෙල්ඩින් එකේ දිගට කරගෙන යනකොට ඒක උණු වෙන තැනකට මේ වගේ ගත්තා නම් බක් නැහැ. එහෙම කරන්න පුළුවන් වැඩකුත් තියෙනවා බැරි වෙනවා. හැම ලෝහයකටම විද්‍යුත් ප්‍රතිරෝධය කියන එක වෙනස්. ඒක තමයි එකිනෙකට වෙනස්. හරි? එකිනෙකට වෙනස්. දැන් අපි තුමු දැන් ඇලුමිනියම් කියලා. ඇලුමිනියම් වල තියෙන විද්‍යුත් ප්‍රතිරෝධය නෙවෙයි තියෙන්නේ යකඩ වල. යකඩ වල තියෙන විද්‍යුත් ප්‍රතිරෝධය නේ කාර්බන් වල තියෙන්නේ. එකිනෙකට වෙනස්. හොඳම සංඥාවේ දැන් අපි සාමාන්‍ය ධාතු කතා කරමු. දැන් රත්තරන් කියන්නේ වා ප්‍රතිරෝධය අනු ලෝක. ඒක නිසා තමයි දැන් පරිගණක වල එහෙම ප්‍රොසෙසර් එක කියලා කොටසක් තියෙනවා. නේද? අලෙවිනේ. ඒ ප්‍රොසෙසර් එකේම යම් ප්‍රවණ එකට රත්තරන් ඉස්සරව හදනවා කියලා කියනවා. ඒකට පුළුවන් ප්‍රතිරෝධය අඩු කරලා. මොකද ප්‍රොසෙසර් එක කියලා කියන්නේ දත්ත පරිගණකයේ මොලේනේ. දත්ත ලක්ෂ කෝටි සින්දුවකුත් තහනවා. අපි අකුරු ටයිප් කරනවා ඊයසේ තමයි වැඩක් ස්ක්‍රීන් එකේ වැඩ කරනවා ඉතින් දත්ත වඩා සුමාන කරනවා එතකොට දත්ත කුමාර කරනවා හැබැයි මේ මොනවද මේ ඔක්කොම වැඩ කරන්නේ විදුලියනේ කුමාර ඒක ගමන් කරන්න පුළුවන් ඉතින් අපි අපේ සාමාන්‍ය මේවා ගත්තොත් එහෙම මොකක්ද ගත්තොත් ප්‍රධාන රෝධය තමයි ඇලුමිනියම් සහ තමයි ඒකනේ සමහර දැන් බලන්න දැන් ව්‍යාපාරික ශේෂ්ත්‍රයක් ගත්තොත් එහෙම දැන් අපි තුමු ජෙනරේට් කරලා තියෙනවා බලන්නකො විශේෂයෙන් උදාහරණ කරලා තියෙනු මේක එතුම් ඒ කියන්නේ බයින්ඩින් තඹ ලෝහයෙන් නිපදවලයි ඇයි මේ විශේෂයෙන් උදාහරණ කරන්නේ ඇල්මිනියම් වලට වඩා මොකද ඇල්මිනියම් වලට වඩා තඹ මොකද ඔක්සිකරණය වීම අඩුයි ඔද සංඥායකයක් විදිහව කරන්න එයාගේ මාකට් එකේ තියෙන ලෝව අතරේ. හරියටින් එතකොට එහෙමනම් අපිට දැන් අපි කතා කරේ මොකද? P I R ගැන මෙලෙමේ මේ සාධක තුනම ඉදිරියේ පැසිව් සිල්ඩියෙක්ට වැදගත්ද නැද්ද කියන එක දැන් අපිට තේරෙනවා. හරිද? නිකම්ම නිකම් පැසිව් සිල්ඩිය කියන්නේ ප්‍රයෝජනවත් එන්නත් ඉතින් අවබෝධයක් අතට කටයුතු කිරීම. එතකොට දැන් ඔයාලා විශේෂයෙන් දැන් ඔයාලා විශේෂයෙන් පුහුණු වෙන්නේ නේද? විශේෂිතව වල සඳහා නේද? දැන් අපි තුමු ඔයාලා පිටරට යනවා කියන දේශ වල ඒ සම්මතයන් හරියට අත්පොමණය කරන්න වෙනවා. ඒ වගේ නේද? ඒකෙන් අදහස් කරන්නේ මේ මෙහි ඒක කරෙන්නේ නැහැ කියන්නේ. නමුත් දැනුමක් අවබෝධය ක්‍රියාත්මක විය හැකියිද ඔයාලා කියලා. එතනදී අන්න තමුගේ දැනීම අවබෝධය තේන්න ඕනේ. ඔබ දෙකකල සම්මත කියන එක විශේෂයෙන්ම විශේෂයෙන්ම ඔබලා අහලා තියෙනවා පාරක ගමන් කරත් නේද? ඈ? පොඩියක් ඒක ඒකලා ඔබ බලනවා මේක. හරි. ඒක බලන්න. එතකොට දැන් අපි දුමු දැන් ඔයාලා ඒ විශේෂගත වෙන්න ඒ ඒ අවස්ථාවකදී විශේෂයෙන්ම අවස්ථාවකදී ඒවත් තමයි පාවිච්චි කරනකොට ඒ උදලියකට අවබෝධයක් ඇති වෙනවා මෙයාට දැනීමක් තියෙනවා දැන් අපි හිතමු දැන් අර මම කලින් කියපු උදාහරණයක් ගත්තොත් නිකන් ගිහිල්ලා දෙක දිගමදි ඒ වෙනුවට දිග එකක් හොයාගන්න නැතුව අපි මොනවද කියලා මෙයා කරන්නේ කිව්වොත් නේද එතන අපි හිතමු දැන් ඒ ඉතින් ඉන්නේ සුපර්වයිසර්තුමා හරි කවුරු හරි මාත්‍රි දැන් වගේ කෙනෙක් එයාට අවබෝධ වෙනවා මේක වැඩි වැඩි කියලා
මොකද වෙන්නේ අපි දැන් කියන ආකාරයට නේ හරි චිත්‍රයක් නැහැ තව කෙනෙකුට මේ යන්න තියෙන chance එක අපෙන් තව කෙනෙක් ගන්න එක සමහරවට නේ කරට ගන්න කෙනෙක් නවතින එහෙම වෙන්න බෑ එතකොට අපි දැන් අවසාන වශයෙන් අපි කරා කොටීතාවය කොට කොටීතාවය කියන එකම හැල්ලි කරා විදුත් ජාවය අපි කරගත් වෙනවා සිස්ටම් යන්ත්‍ර ලබා ගැනීමේදී විලදී ගැනීමේදී මොකද ඔයාලා අවධානි සුපර්වයිසර් තන්තු වල කොහොමද තන්තු වල එනකොට විශේෂයෙන් මේක දැනගෙන ඉන්න ඕනේ මොකද ඒක අර පහසුම් ක්‍රියාවලිය ඍජු අනුකරට කිසියම් පරිපාලනීය තත්ත්වයකට ඔයාලට ආවොත් ඒකට මොකද දෙන්නේ අර ඒකේ අවබෝධය තියෙනවා හරි නේද එතකොට අපිට ගොඩක් මේ සම්බන්ධයෙන් තව ගොඩක් දේවල් කතා කරන්න හැකි නමුත් ඇසම් ශිල්පියෙකුට වැදගත් බව එක තමයි මම ඔයාලට ඔය පැහැදිලි කරලා දුන්නේ මොනවා හරි දැනගන්න තියෙනවද විදුලි විදුලි දාරාව සංවේගයක් අහ යනකොට ඇතිවෙන තත්ත්වයක් තියෙනවා. මොකක්ද තත්ත්වේ? ඒ සංවේගය වටා චුම්බක ශේෂ්ඨයක් තියෙනවා. ඒතර චුම්බක ශේෂ්ඨයක් කියන්නේ මොකක්ද කියලා වුණාම මැග්නටික් ෆීල්ඩ් එකක්. හරි? චුම්බක ශේෂ්ඨය කියලා අපි සිංහලින්. මේ චුම්බක ශේෂ්ඨය හරහා අපේ පැහැසුමට කිසියම් බලපෑමක් ඇතිවෙනවා. ඒක ඒ ඇත්තන ඒ බලපෑමෙන් අපි කරන කාර්ය කොට අවුල් කරනවා මොකද සරලව කියනවා අවුල් කරනවා දැන් අපි හිතුවෝ දැන් මෙහෙම පැසුම් පුරකින් මෙහෙම අපි මෙහෙම ස්ට්‍රේට් රන් එකක් හෙලින් රන් එකක් ගහගෙන යනවා යනකොට මේ පැසුම් පුරයි මේ දින රන් එක කියලා හිතන්නකො මේ පැසුම් පුරයි මේ රන් එකයි දැන් මෙතන බී ගෲප් එක තියෙනවා හරි මේක කෙලි මේ මේ විදුත් චාපය කෙලි වෙන්න ඕනද නැද්ද ඒ වි හදා ඔයාලා හදාගන්න බී ගෲප් එකට හරියට සෙන්ටර් වෙන්න නැත්නම් කෙලි වෙන්න ඕනද නැද්ද ඒ කෙලි වෙන්න ඕන ඒ කෙලි වුණොත් විතරයි මෙයාගේ උඩු වෙන දෙකුත් වෙන බිඳු හරියට එතන තැම්පත් වෙනවා මේ මෙතෙන්ද ගෙඩියන්නේ කවුද? මෙතනේ මැග්නටික් ෆීල්ඩ් එක. ඒක මැග්නටික් ෆීල්ඩ් එකක් ඇහැට පේන්නේ නැහැ. හැබැයි අපි මේ පුරේ පාස්වර්ඩ් කොට ඒ ඉතන ඇතුළේ මැග්නටික් ෆීල්ඩ් එක හරහා තමයි මෙයා හරියට ස්ථානයට නැත්තම් රූට් එකට නැත්තම් බිල්ඩින් උඩට ඒ ලොකු ගෙඩියම කරන්නේ. එතකොට දැන් මේ මැග්නටික් ෆීල්ඩ් එක වෙනස් වුණොත් මොකද වෙන්නේ? වෙනකට හරියන්නේ නැහැ. ඒක ඔයගලන්ට ඒ අත්දැකීම ඇති. ඒක පැසුම් ශේස්ත්‍රයේ ඔයගලා යම් විපුණත්යක් අපු බුද්ධිය ඔයාලට ඒ අත්දැකීම ඇති. අන්න ඒක ඔලොක කරන්න පුළුවන්. ඒක නිසා තමයි පුළුවන් තරම් පිරිසුදු කරලා ඔක්සයිඩ් එක නැතුව පිරිසුදු කරලා මේ වෙලි ගෲප් එක නැත්තම් ඒ අවට එතකොට දැන් පැසුම් පුරා වුණා අපි ගෙලියන ඒ ඇංගල්ස් කෝණ චලනය ඒවා නිවැරදි කරන්න. එහෙම නැත්නම් මේ මැග්නටික් ෆීල්ඩ් එක වෙනස් වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පැත්තකින් දැන් අපි ඉස්සර බලාපොරොත්තු වෙන ස්ථානයේ නෙමෙයි. හරි. ඒතර පුළුවන්තරම් ඔය තත්ත්වයන් ඒ ආන්නේ අසාමාන්‍ය තත්ත්වයන් තියෙන බලප ගන්න ඕන සමය අපි කියන්නේ අර දෙක පුළුවන් තරම් පැහැසු විස්තරයට ආසන්න බලන්න. ඒක ඇත්තටම මේ ක්‍රීඩකට දැන් මම කියන කඩේ ආරම්භ කරනවා. ඒක තමයි ධාරාව හරියට. ධාරාව දැන්
api atara welding karatte ethere earth ekak me me weda kota saluwa damon podu inne me darawa me darawa me me prathirodhayata awurudu demin thamai kata gaman karana ekenda laganna rusa puluwan tarama prathirodhaya awama wicca karamata me darawa harita apita lalisu ekenne gas mata lalisu yoda gatta apa yang mau baca kali, pertimbangan itu kalau tidak awam kan? Maka kali ini gua di mesinnya kan kami ganda pada di mesinnya kita mesinnya ke binding kan atau dah kan no yang apa itu tambah gila, yang mana kan? Tambah gila loh ya, tapi ada master itu, jadi no aduh pertimbangan dia, kalau mau dia no, sir, terus tambah gula tambah apa sama apa? Tambah. Tapi bahaya itu tamu tiba kita emang tak terkait emang kita di mesin itu ting tamu kita lagi buat tarian kita. Apa yang paripatnya hara paripatnya ia adalah lohe di dunia gawat kan paripatnya. Bisa saja untuk itu dia apa dia? Kan, ikan ini, kami tiron dan mereka pernah tiron dari sambal ini. Tapi ini kami dah kau ya katakan yang mahu apa, tidak kena. Tidak kena kami nama, beli untuk main. Anda maka sinta. Plate itu tu, yang plate kan kau tu, plate yang tau. Mehari welding kan lagi, mehari itu terus mehari ini dah ni. Emo kalau pulang nak apa? Ada hari ini mah tuh mana ini? Oh, terus pertemuan dia ni. Oh, pulang tak? Pulang ni, pulang tak? Pulang tak? Pulang jika emang jauh pulang tak dia. Pulang tak? Beli mana? Asal nak? Pasal mana istana itu asal nak? Tapi tak ada pulang nak? Kalau pada yang aku tega, sama luar tak? Bayu itu kerana beli mana pulang? Eh, api tu dan mehari itu pun dan. Eh, kau aku ada ni plate dia. Tapi dalam dino, tangan yang kat tu mati. Ayak, kan? Adi ayak. Tapi kita pinggul aja, mata ayak dia. Api tu mungkin mak beli ni kan kahana ke? Adi, mak beli ni kan kahana kita pada dalam tu, macam mana tu? Tapi macam mana dah di mulut dia pun. Apa dia tak beli ni kerja ni apa? Dia kat dalam tu ikat sahaja ni pun macam ni, ada bulu tu. Eh, ada kocik ada dia kan? Tapi kalau kita mereka galau-galau dan mereka main, ini mana? Apa mereka biasa untuk kerana kalau mereka susu sekarang kita, jam mandi, dan kita pergi kita, apa mereka galau di sini? Nah, tuan prosesnya apa mereka galau-galau? Mereka main. Tapi tu, asal kau mati orang, ketika dia ada, ketika dia pernah dekat kahani dia mak mandi, tangan kami ini pergi dia, ne? Apa dia sama dengan kura kita kami pernah dekat dia buat dia ramai ke? Jadi pun dia berlalu. Ia masih bukan kerana ni. Grinding kan leh mana ni? Saya kasih wak kerana ni. Ayah yang kerana ni. Ar beli ni kan kerap beli. Tanpa ke umur tempat tu ada loh ya. Tani loh ya. Tani kerana kamu. Ia bagi nampak kat ikan. Eh, datang ke sini. Atau kan sama orang ada yang api memang bingung kan memang dah kerja lah. Aku dah video yang ini memang buat tengok ni nama marah kan. Apa itu dah kau mahu apa kalau kita kita. Kita jadi kita. Ada ni
පෙරේඩ් එක තියෙනවා නැත්නම් යටි කාබදී සිදුවලා තියෙනවා ඊට පස්සේ අපි දැන් මෙතනින් වෙන්නේ පුර පටන් ගත්තොත් මෙන්න මෙහෙම ඉන්නේ අපෝ මෙතන මොකදලා තියෙන්නේ මෙතන සම්බන්ධයක් කියලා නැහැ ඒක සියලි පොයින්ට් එකක් කරනවා ලෝඩ් දැන් දෙන කොට උදේ ක්‍රැක් එක යනකොට තාවනික කර්මාන්තරින් දෙවිය දාන ඒක සම්බන්ධ කරන්නේ අපි මෙතනින් නැවත් වුණා නම් මේක එහෙම ග්‍රයින්ඩ් ග්‍රයින්ඩ් කරාම මෙතන ග්‍රයින්ඩ් කරලා පටන් ගන්න යාමෝ චුට්ටක් එහාට වෙන්න එතකොට ඒ එන තාපය තාපයේ මෙතන තියෙන මස අඩුයි හොඳට ඉඳලා චුට් එක සම්බන්ධ හරි එහෙමනම් අපි දැන් නෙමු ඔන්න අපේ වැදගත්ම මාතෘකාව මොකක්ද බිල්ඩින් ට්‍රාන්ස් ෆෝ නැත් බිල්ඩින් ට්‍රාන්ස් ෆෝ එක අපි දැන් එහෙමනේ කියන්නේ සාමාන්‍යයෙන් නේ අපි ට්‍රාන්ස්ෆෝම් යන්ත්‍ර හැමකටම කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක. අපි කාර්යයක ස්විච් එක දාන්න කියන්නේ ඔය ට්‍රාන්ස්ෆෝමර් ස්විච් එක දාන්න. නේ? ට්‍රාන්ස්ෆෝමරේ වයර් එක කො ට්‍රාන්ස්ෆෝමරේ වයර් දෙක ගන්න දෙන්න. එහෙමද කියන්නේ? මේක අපි දැනට අපිට දැනගන්න එක නමක් විතරයි. හරි. එතකොට දැන් අපි විදුලිය විදුලියත් ආපහු මෙතන සම්බන්ධ කරන්න වෙනවා. දැන් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ දෙක තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් එක කියන එක අපිට සාමාන්‍යයෙන් ඔය හොඳට කරන්න හිතන පොදු වචනයක් නේ අපි පාරවල් තෝටක ගියා හැමයි ඉතින් කරන්ට් එක ගියා සද්දේ අහලම ගියයි අන්න ට්‍රාන්ස්ෆෝමර් එක යූස් කරගෙන යනවා නේ කිසියම් මහා සද්දේ මේක යූස් කරේ මහේ එක මේ ආපදාවක් නාම එක යනවා එතකොට අපි කියන සද්දේ නම් අපේ හැටියට ට්‍රාන්ස්ෆෝමරේ යූස් එක කියා වගේ. දැන් ට්‍රාන්ස්ෆෝමර් කියලා වචනේ කියනවා. හැමදාම කියනවා. ඒක අවබෝධයක් තිබ්බත් නැත්නම් මේ වචනේ දන්නවනේ. ඒ වචනේට අදාළ උපකරණයක් නම් දන්නවා. ඒක අපේ අපේ එකෙත් එහෙම තමයි. පොදු එක හැමෝම කියනවා මෙලි ට්‍රාන්ස්ෆෝමර් එක කියලා. ට්‍රාන්ස්ෆෝමර් එක කොහොමද මෙතක ගැලපෙන්නේ? ඉතින් අපි බලමු. ට්‍රාන්ස්ෆෝමරේ කොහොමද අපිට ගැලපෙන්නේ? දැන් මම මුලින්ම කිව්වා දුලිය නිෂ්පාදනය කරනවා කියලා බලාගන්න. ඔක්කො ඕනෑම විදිහකට ජලදී බලාගාරයක් වෙන්න පුළුවන්, ආහාරදී බලාගාරයක් වෙන්න පුළුවන්. එකක් අදාළ නැහැ. දුලිය නිෂ්පාදනය. මේන විදුලිය. අපිට සම්ප්‍රේෂණ කරනවා ඒ කම්පනි හරහා අපිට මේ මෙයක් ලැබෙනවා. මොනවද විදුලිය හැන්ඩල් කරලා ලැබෙන්නේ? DC. හරි. හරි හරි. අපිට ලැබෙන්නේ AC කරන්ට් එකක් හැදෙනවා. අපිට මෙයන් ලැබෙන්නේ AC කරන්ට් එකක් හැදෙනවා. ඔල්ඩ් රෙන්ඩියු කරන්ට්. අපි කෙටි කරලා කියනවා AC. සාමාන්‍ය විද්‍යාව කුලව ගත්තම උපක් දේවල් වලට සංකේත දෙනවනේ නේ උපක් දේවල් වලට සංකේත දෙනවා ලෝ වලට සංකේත දෙනවනේ නේ අඹ පොකර යකඩ ෆෙරස් නිකල් එන්නයි ඈ ඔය විදියට ලෝ වල සංකේත දෙනවා ඉතින් එතනදී ඔල්ඩ් එකට කරත් එකට අපි සංකේතයේ ඉස්කේ මේ ඉංග්‍රීසි වලින් ඉස්කේ කියලා පාවිච්චි කරනවා අපි සාමාන්‍ය සංකේතයක් එකට ගත්තොත් මෙන්න මේ වගේ සංකේතයක් අපි පාවිච්චි කරනවා දැන් අපි හිතමු කොහේ හරි මෙහෙම තිබුණා කියලා
දෙසිය දිහයි එමේ එක අදහස මොකද්ද ප්‍රත්‍යාවර්ත ධාරාවක් එනට එසි ඉදිරියට හරිද හරි නේ right මං කිව්වනේ ඉදිරියට එන්න වෙනවා කියලා විදුලියේ වර්ග දෙකක් තියෙනවා මොකක්ද වර්ග දෙක සරල ධාරාව අනිත් එක මම දැන් මේ කියපු මෙන්න මේ ධාරා ප්‍රත්‍යාවර්ත ධාරා සරල ධාරාව සහ ප්‍රත්‍යාවර්ත ධාරා දැන් බලාගාන වලින් නිෂ්පාදනය කරන ලෝකයේ ගත්තම බලාගාන වලින් නිෂ්පාදනය කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාව නිෂ්පාදනය කරලා ඊට පස්සේ ඒ බෙදා ලෝකේ ගත්තොත් 100ට 100ක් වගේ නිෂ්පාදනය වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. ඒකට හේතුව තමයි සරල ධාරාව distribution නැත්නම් බෙදා හැරීමේ කටයුතු වලට තියෙන ඒ තාක්ෂණික අපහසුතාවය නිසා. හරි මුලින්ම ඒ කාලේ ඉදිරි සුවාග කාලේ ඇමරිකාවේ DC විදිය පාවිච්චි කරා. නමුත් පසු කාලීනව ඒ තාක්ෂණික හේතු නිසා මේ තාක්ෂණික හේතු නිසා මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන දේ බාහිරින් පටන් ගන්නවා. හරිද? එතකොට ඕල්ටර්නේටිව් වල AC A, අනිත් කාරණේ තමයි සරල ධාරාව direct current. අපි මේකට කියනවා DC විදුලිය කියලා. මේක සංකේතයක් තියෙන මෙන්න මේ විදිහට එතකොට දැන් අපිට මෙන්න මේ කියන වර්ග දෙකම අපේ පැහැසුම් ක්ෂේත්‍රයේ පාවිච්චි කරන්න වෙනවා. පාවිච්චි කරන අවස්ථා තියෙනවා. මොකද ඔයාලා දන්නවා අපි එක එක වර්ග තියෙනවනේ නේද? කිව්වේ ටික් බිල්ඩින්, මිඩ් බිල්ඩින්, මක් බිල්ඩින් මේ විදිහට තමයි මොකද ආක් බිල්ඩින් මේ විදිහට තියෙනවා. මේ හැම ක්‍රමයකටම මෙන්න මේ වර්ග දෙකම ඕල්ටර්නේටිව් කරන්ට් එකයි එහෙම නැත්නම් direct current එකයි ආවචි වෙන අවස්ථා තියෙනවා. ආවචි වෙනවා අනිවාර්යයි. ඒකට හේතුව ඒකයි ප්‍රධාන තාක්ෂණික හේතුත් තියෙනවා. ඒ ප්‍රධාන තාක්ෂණික හේතුත් තියෙනවා. දැන් මම කිව්වා බලාගන්න ඉදුවන්නේ AC current එක. AC current එක තාක්ෂණික හේතු මත ડિස්ට්‍රිබියුෂන් එක මත ඒක නිසා අපේ මේ ටියස් වලට එනවා. හරි. එතකොට දැන් මේකේ විද්‍යානුකූල ස්වභාවය ධාරාවේ ඇත්තම ගන්නවා. දැන් විද්‍යානුකූල ස්වභාවය අපිට මනින්න පුළුවන් උපකරණ තියෙනවා. මොනවද? ඔසිලෝස්කෝප් එකේ මහල තියෙනවා. ඔසිලෝස්කෝප් කියන්නේ TV ඉලෙක්ට්‍රොනික ශිල්පය කරන කට්ටිය තනවා. පොඩි TV එකක් වයික. අපිට මේ ධාරාවේ ගමන් පෙතර නැත්නම් ගම මාර්ගය හැඩතල යන තමයි මේ හැඩතල වෙනස් වෙනවා මේ ධාරාවෙන් හරි දැන් අපිට මේක මේ ධාරාවේ හැඩතලය ගන්න පුළුවන් හරි අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ හැඩතලය ගත්තොත් දැන් ප්‍රස්තාරාංගත කරන ගත්තොත් මෙන්න මේ විදිහේ අපි මේකට කියනවා සයින් වේව් එකක් කියලා සයින් වේව් ප්‍රත්‍යාවර්ත ධාරාවේ හැඩතලය ගත්තොත් මෙන්න මේ විදිහට ගමන් මාර්ගයේ වෙනස් වෙනවා. ඔබලා දන්නවද මේ ප්‍රස්තාරයේ මේක
y අක්ෂය මේක x අක්ෂය හරි මෙතන ඊද බිංදුව හරි ප්‍රත්‍යවර්තන වන්තු මෙන්න මේ විදිහට ධන සහ ඍණ මාර්ග වෙමින් ගමන් කරනවා ධාරාව කියලා කියන්නේ මොකද ඉලෙක්ට්‍රෝන ඔකේ මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම විසින් දෝලන දෝලන රටාවකට අනු සිද්ධ වෙනවා මම කවුද කියන එක කියනවා හරි අපි මේක හරියට පරීක්ෂා කරලා බලමු විද්‍යානුකූලව ප්‍රබල කිව්වාගේ ඒ නියමිත උපකරණයක් පාවිච්චි කරලා පරීක්ෂා කරලා බලමු ධන කලාපයක් තියෙනවා පොසිටිව් කලාපයක් ඒකම ඍණ කලාපයක් තියෙනවා වලදාට පස්තරේ ඉඳ ධනගත්ත ඒකට ඍණ බලන්න එතකොට ධන කලාපයක් සහ ඍණ කලාපයක් අනිවාර්යෙන්ම මේකේ තියෙනවා දැන් අපි ගොඩක් කරලා කතා කරන්නේ මේ ඔල්ටර්නේටිව් කරන්ට් එක ගැන දැන් අපිට මේ මේ තියෙන විදිහට ගත්තොත් ප්‍රත්‍යවර්තන ධාරාව විදිහට තියෙනවා මෙන්න මේ ධාරාවේ මෙතන ධන සහ ඍණ මාර්ගමින් ගමන් කරන ස්වභාවයක් තමයි තියෙන්නේ හරිද එතකොට මේ විදිහට මේ ගමන් කිරීම අපි තවදුරටත් අපි විස්තර කරලා තියෙනවා මේක නියතයක් හැටියට මේ විදුලිය. දැන් ඔයාලා දන්නවා දැන් සමහර උපකරණ ගත්තම මෙන්න මේක ඉතින් ගහලා තියෙනවා. 220යි වෝල්ට් AC මෙන්න මේ මොකක්ද? संख्या දනසහ ඍණ කලාප මාර්ග වෙනවා. හරි අපිට ඒක තමයි මේ කරන්ට් එක හොඳටම වයිබ්‍රේෂන් එකක් නේද? හරි ඒකද හර්ට්ස් ප්‍රමාණය වැඩි වුණොත් අර ගතින ප්‍රමාණය වැඩි වෙනද? හරි. එතකොට මේක සාමාන්‍යයෙන් බොහෝ රටවල් වලට නිගන්නේ නැහැ. ඒ ලංකාවේ 50 60 අතර තියෙන්නේ. ඒ වගේ ඒ රටවල් වලට ඒ විදුලිය පාදලේදී මේ නියතයක් විතර බලාගාර වලින්ම තියෙන එක තමයි බලාගාර වල අපිට තීන්දුව ගන්න එන්නේ. අපිවත් මේ අතරමැදි කවුරුත් තීන්දුව ගන්න එන්නේ. ඒක බලාගාරයේදී මේ නිෂ්පාදක ක්‍රියාවලියේදීම සිද්ධ වෙන ඒ සංඛ්‍යාත්මක ත්‍රිකෝණය කරන තමයි අපිට ලබන්නේ. ප්‍රත්‍යවර්තනාවේ ස්වභාවය මේකයි. ප්‍රමාණ දැනගන්න. ඒ කොයි ප්‍රමාණය වැඩි වුණොත් යාර වදින ප්‍රමාණය සැර වැඩි. නෑ වැඩි වෙන්නේ නෑ. ඔය වටවල නියතයක් කියන්නේ. නෑ නෑ අර කරන්ට් එක ඔව් සංකේතය අනිවාර්යයෙන්ම මේක වෙන්නේ නැහැ මොකද ගමන් කිව්ව දැන් දැන් අපිට ඒ ඒ අර දැනෙන්නේ ඒ වගේ පොඩම් මරම් කියන ඔව් ඒකට හේතුව කරන්ට් එක දැන් හදන්න කරන්ට් සමාහවාර තියෙනවා දැන් උදාහරණ දෙනවා එක සැරයක් දැන් මේ මොකද මම දැන් තාම ජීවිතුන් අතර ඉන්නවා ඉතින් ඔල්ගොල්ලෝ 23000 කියලා ජීවත් වෙන කෙනෙක් ඉන්නේ දොරක් අපිට මේ පවරේට පත් වෙනවා නැත්නම් පිට තීරණය වෙන්නේ අපේ හදවත හරහා කොපමණ ධාරා ප්‍රමාණයක් නැත්නම් වෝල්ටේජ් ප්‍රමාණයක් ගමන් කරාද කියන එක අහුව තමයි මේ හදවත කොතර වෝල්ටේජ් තරද දැනුණාද ඒකම ධාරා කොතර ප්‍රමාණයක් කියලා කියන්නේ කොහොමද කොතර හරහාද කියන එක තමයි මේක තීරණය වෙන්නේ හරි දැන් කොච්චර අපිට කැපෙන කියකොට නිකන් මේ සුමුඩමක් මෙහෙම කිව්වොත් අත කැපෙන්නේ නැහැ නේද එහෙනම් අතට මොකද පොට් එකක් නම් කැපෙන්නේ නැහැ මුද මේකක් පොඩි ප්‍රමාණයක් ඉස්සරහට කැපෙනවා අර ඒ වගේ අපිට මේ ධාරාව සමන් කරන්නේ ඔතනින්ද ඔතන හරහාද අලෝතේ ඔතනින්ද කියන එක තමයි ඒ සිද්ද ආතුරේ ස්වභාවය සමහර කටින්නේ ලොකු කරුණක් දෙලා එහෙම නැහැ ඒක හරියට ගිහිල්ලා නැහැ සමහර කටින්නේ මේ අන්තම් මේ පොඩි නැත්තම් මේ විතර පොඩි බක් එක නල්ලලා
Ayah kan kayak itu ini ya kita hadir. Kapan kan? Harapnya kapan kamu? Karena ini indria harap poster mana indria harap ada gini. Ah, ini apa dia? Ece? Ini apa namanya? Ini apa? Ini negara mana ni? Apa? Samaan itu karena itu wajib ini dia antara yang sama. Mereka apit a hari gajah tak tino mereka orang dia agan tau mula, mereka dia pada orang itu terang tadi, apit dan mana tinggal di kena sih pun terang ikhwan eh, orang tinggal di kena kalau mana, tinggal di kalau di isyarat sama, kalau kita ni yang pasal water, ayah apit mana, benas darah benas kau agan ni je ni kan, kata orang ni, dengan sah, dan kan dia orang dia agan අනිත් එක නම දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් මේ සිදුවීම් විදිහට ගත්තොත් මේ ධනස ඍණ කලාප ගත්තොත් සමානයි මෙතන ධන කලාපයේ ප්‍රමාණය තමයි ඍණ කලාපය ඒක වෙනස් වෙන්නේ නැහැ ඒක වෙනස් වුණොත් ප්‍රශ්නයක් අපි යොමු කරනවා හරි මැග්නටික් ෆීල්ඩ් එක නැතිවීමේ ඒ පොඩි ගැටුවක් මතුවේ මේක සමානයි. හැබැයි අපිට බෙල්ලින් දෙකේදී ටික් බෙල්ලින් දෙකේදී මේ යාත්‍ර තියෙන්න ඕන. ඔය දරසරේ මහා පොඩ සල්ල ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි තාප අංගය බැලන්ස් කරගන්න. දැන් සුපර් ලෙවල් තාප අංගය බැලන්ස් කරලා හදාගන්න අපිට මෙන්න මේ ප්‍රස්තාව ධාරාවේ චක්‍රය වෙනස් කරන්න පුළුවන් වෙයි. එකයි මම කිව්වේ මේක ඔළුවේ තියාගන්න ටිපෙලි වලට වැදගත් වෙනවා. දැන් අපි තාම කතා කරන්නේ මේ රාසු යන්ත්‍රයේ මේ සපයන ධාරාව ගැන කතා කරා. ඊළඟට ගත්තොත් අපි රාසු ධාරාව සම ධාරාවේ පාවිච්චි කරලා නැද්ද? පාවිච්චි කරා. කතා කරා. DC ධාරාවේ DC ධාරාව පාවිච්චි කරලා නැත්නම් පැසුම් ධාරාව හැදියෙද? පැසුම් ධාරාව. කරුණා. කරුණා DC පාවිච්චි කරලා. අයි පාවිච්චි කරන් කියලා මොකද උත්තරේ? දෙයක් කරනවා. එහෙම කියලා නැහැ. අහවල් එකට කියලා නැහැ. අපිට එහෙම කියන්න යන්නේ නැද්ද? බලමු බලන්න. හැබැයි DC පාවිච්චි කරනවා පාවිච්චි කරන තැන තමයි අපිට නිෂ්පාදකයා දැන් පැසුම් කූර තෝරගන්නකොට ඒ නිෂ්පාදකයා දෙනවා කිසියම් දත්ත සංඛ්‍යාවක්. නිෂ්පාදකයා දෙනවා අපිට தත්ත්වයක්. දැන් ආරද ලිලිපුර පෙට්ටිය අරගෙන බලන්න. ඒ ඉසිනි දින. නේ අපිට දාන කලින් පෙට්ටිය අරගෙන බලන්න. යාලා ඒකේ මූලික තනන් කරලා තියෙන්නේ මේ කූරට ඇම්පියර් කියන දවසේ පාවිච්චි කරා. එක යාට මාට වැඩ කරන කාසු ශුද්ධයගේ තියෙන වුණා නේ? දැන් අපි මු එකක් හිතමුකෝ අර එල්ටි 12 මයිල් ස්ටිල් නැත්නම් ඊ එකයි නතර පුරන මොකද? ගත්තොත් ඒක කහව දිනවා නැද්ද බලන්න. ඊට පස්සේ ඒතර ඒතරම ගහලා ඇති ඒකට පාවිච්චි කරන විදිහ මොකද්ද කියන්නේ? AC ද DC ද? සමහර වෙලාවට මේක මෙන්න මේ විදිහට තියෙන පුළුවන්. AC හෝ DC එකකට මෙන්න මේ විදිහ සංකේත වෙයි තියෙනවා. ඒ කියන්නේ අපි මේ සංකේතත් අනිවාර්යයෙන්ම ඔයාලා ඉගෙන ගන්න යුතුයි. එතකොට පැසුම් පුරක් ගත්තොත්
පැසුම් කුරේ නිෂ්පාදකයා තමයි තීරණය කරලා තියෙන්නේ එක පරීක්ෂණ කරලා එකක් කියන ඉඳාගාරවට ඒ වගේ පරීක්ෂණයක් තමයි ඒ මුල් සුසු ධාරාව මතකද කියන්නේ හරි සමහර වෙලාවට AC වෙන්න පුළුවන් සමහර වෙලාවට DC වෙන්න පුළුවන් සමහර වෙලාවට මේ දෙකම වෙන්න පුළුවන් හරි මෙහෙම AC DC කියලා කොහොමද කියන්න පුළුවන් එහෙම නැත්නම් සංකේතාත්මකව ඔය විදිහට තේරෙන්න පුළුවන් හරි එහෙම නැත්නම් DC කියන්නේ අපි හිතමු ධනාකරේ දැන් DC කියන්නේ එක දර්ශාගෙන කියන දෙකක් අතර දෙකක් මෙන්නීමක් වෙන DC කියන්නේ ධනාකරේද ඍණාකරේද ගන්න කියන එක නැත්නම් පූර්ණ සමීකරණ කියන එක ඒකල දෙන්න දැන් මතක තියාගන්න මම අන්තිමට එතනට දැන් ඔයාලා කියලා දුන්නේ මෙන්න මේ වගේ විවිධ වර්ග දෙකක් තියෙනවා. අපි කතා කරන්නේ යන්නේ දෙලි ට්‍රාන්ස්ෆෝමර් එක. ඒක තමයි ට්‍රාන්ස්ෆෝමර් එකේ කතා නොකර අපිට ඊළඟ මැෂින්ස් වලට එන්න බෑ. හරි? එතන ට්‍රාන්ස්ෆෝමර් එකේ මේ කිසියම් මට අවශ්‍ය නෝ ඒක දෙකම විස්තර කරනවා. මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන්නේ. ඒ ක්‍රියාකාරීත්වය හැම තැනකදීම අප මැෂින් එකකදීම අඩු වැඩි වශයෙන් පාවිච්චි කරනවා. එක එකට ඉන්ද්‍රියේ දැනගත යුතු දේ. ඒක දන්නවනම් තුරු එක ඔයාලට මේ මැෂින් කන්ට්‍රෝලින් ගත්තම ඔහොම පාස්වෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒකට අද අපේ පාඩමනේ මොකද්ද? මේ මුලින්ම කතා කරා ඉන්ද්‍රියේ මූල ඈ වෝල්ටේජ් ධාරාව ඔතනදී කතා කරා ඉතින් වැඩගත් භාවය දැන් ඔයගොල්ලෝ තේරෙන්න ඕන ට්‍රාන්ස්මිෂන් ලින්ක් එකේ නේද? ඇයි අපි ඔයගොල්ලෝ දැනගත් යුත්තේ කියන එක ඊළඟට විදුල් ජාලය එහෙම නැත්නම් පොටි එදා වගේ ගැන අපි කතා කරා. හරි නේද? ඒක හරි බලන්න. ඔයාලගේ ඉදිරි ගමන. දැන් වත් භාවය. ඊළඟට කතා කරා මෙන්න මේ දැන් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉන්න ඕන මේ ට්‍රාන්ස්ෆෝමර් ඇක්ෂන් එකට මට ඉන්න ඕන. ඉතින් පොතක් දෙකේ ට්‍රාන්ස්ෆෝමර් ට්‍රාන්ස්ෆෝමේෂන් ඊළඟට ඒම එන්න කලින් අපි මෙන්න මේ ධාරාවර්ග දෙක හඳුනාගෙන දැනගෙන තියෙනවා අපි සම්පූර්ණ කරලා ඊළඟට මොනවද කියන්නේ ආපෝ වේගය දැන් හරි එහෙනම් දැන් අපි සම්පූර්ණ කරමු